ගරු ගරු අජිත් නිසාන්ත රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා බොහොම ස්තුතියි ගරු මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි මම ඉතාම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවටපත් වෙලා දෙවෙනි අයවැය ඉදිරිපත් කරන මොහොතේ ඒ වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව ගන්න තීන්දුව තීරණ මත තමයි මේ රටේ පොදු මහ ජනතාවගේ සුභ සිද්ධිය ඇතුළු සියලු කාර්යභාරයන් සිද්ධ වෙන්නේ. ඒ නිසාම අපේ වගකීමක් තියෙනවා ලෝකේ ඉතාමත් දරුණු ලෙස ආර්ථිකත්වයෙන් බිඳ වැටිලා ඒ වගේම අපේ රටේ ඇතුළු ලෝකේ බොහෝ රටවල් වල ආර්ථිකය බිඳ වැටිච්චි මොහතක අයවැය ලේඛනයක් ගැන හිතන්නවත් බැරි මොහතක මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් ඉතාමත් සාර්ථක අයවැය ලේඛනයක් කාලේ හැටියට ඉදිරිපත් කරන්න ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ රටේ ජනතාවගේ වාසනාවට ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ බිහිවෙච්ච නිසාම රටේ ජනතාව වෙනුවෙන් පැහැදිලි තීන්දුව ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. පහුගිය කාලේ වගේ එල්ලිලා තියෙන පණ නැති දුර්වල ආණ්ඩුවක් මේ රටේ තිබිච්ච මොහොතක මේ වසංගතයට මුණ දෙන්න සිද්ධ වුණා නම් අද මේ රටේ සාමාන්‍ය පාලනය බිඳ වැටිලා රටේ ආර්ථිකය කඩන් වැටිලා රටේ පොදු මහ ජනතාවට වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි තත්යකට පත් වෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි රටේ වාසනාවකට ගෝලීය වශයෙන් මේ වසංගතයට මුණ දෙනකොට අද අපිට මේ තියෙන වටපිටාව තුළ සාර්ථක අයවැයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් ඊයේ රාත්‍රී අපි රූපවාහිනිය බලනකොට දැක්ක දෙයක් ජර්මනියේ එක දවසකට කොරෝනා රෝගීන් 65000 මේ වසංගතය දුරු කරන්න ඒ රටවල් ගොඩක් උත්සාහයන් ගත්තා. ලෝකේ තියෙන සාර්ථක ඉන්ජෙක්ෂන් ඕන තරම් පාවිච්චි කරන්න එයාට බලය තිබුණා. නමුත් ඒ රටවල් වලට තවමත් මේක කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අපි දැක්ක චීනයේ පහුගිය කාලේ ප්‍රාන්ත 5-6ක විදුලිය කපනවා. දවසට පැය ගාන. ඒ රටවල් වල විදුලිය කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. සමහර ලෝකේ රටවල් වල ගෑස් නැතුව මාස ගණන් තියෙන රටවල් අපි දැකලා තියෙනවා. හැබැයි මේ තියෙන අර්බුද හමුවෙත් අපිට පුළුවන්කම ලැබිලා තියෙන යම් තාක් දුරට ප්‍රශ්න ඇති වුණාට ඒ ප්‍රශ්න යටපත් කරගෙන ජනතාවට යම් විදියක සේවාවක් කරන්න පුළුවන්කම ලැබිලා තිනු අපිට. විශේෂයෙන් ඩොලරය ඉතාමත් ඉහළ මට්ටමට ගමන් කරලා තියෙනවා. ඒ වගේම නැව් ගාස්තු වැඩි වෙලා මේ තුල රටේ සාමාන්‍ය බඩු මිල පවත්වා ගන්න යන්න බැරි අසීරු අවස්ථාවක් තියෙනවා. නමුත් මේ තියෙන තත්ත්වය තුල අපේ රටේ පුළුවන්කම ලැබිලා තිනු යම් තාක් දුරට මේක පාලනය කරගෙන ජනතාවට ප්‍රශ්න තිබුණා ජනතාවට සැබෑ ලෙස මේ තියෙන ගෝලීය වසංගතය හමුවේ අපිට මේ කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අද අපි ඉදිරිපත් කරන අයවැය ලේඛනය සාමාන්‍යයෙන් මේ තියෙන පරිසරය දිහා බැලුවම ලේසියෙන් පෙළගස්සන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් රටේ සෑම අංශයක්ම නියෝජනය වෙන විදියට මේ කටයුතු කරන්න අපේ ආණ්ඩුව ලොකු උත්සාහයක් කරන් තියෙනවා. මුදල් ඇමතුමා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනාගේ කැපවීම මත මේ කටයුතු තීරණය කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි දැක්කා වැව් අමුණු 5000ක් හදන්න මේ රටේ මුදල් වෙන් කරලා තියෙනවා. ඉතිහාසය අපි අහලා තියෙනවා සිංහල රජ කාලේ එදා හිටපු රජවරු වැව් බැඳි රාජ්‍යයක් හැදීර අපේ රට සංවර්ධනය කරන්න පෝෂණය කරන්න උත්සාහ කරා. ඒ හදපු වැව් ටික ගත වෙච්ච ආණ්ඩු මොනතරම් ආණ්ඩු තිබුණත් ඒ ආණ්ඩු වලට හරිය මේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි මේ දුර්වල අවස්ථාවෙත් අද අපි ඉලක්කයක් තියාගෙන වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් මේ වසරේ වැව් 1050ක් අපි හදලා ඉවර කරලා තියෙනවා. ඊට ඒකට වෙන් කරපු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන ගාණෙන් තවත් වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉලක්ක කරපු ප්‍රමාණයටත් එහා යන්න අපි කටයුතු කරලා තියෙනවා. එදා සිංහල රජ දවසෙන් පස්සේ මේ පද්ධතිය ශක්තිමත් කරගත්තු ප්‍රථම අවස්ථාව මේයි කියන්න තමයි අද අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වගේම කරු මූලාසුනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමත් අපිත් ඊයේ සහභාගී වුණා
අනුරාධපුරය සඳහි රුසෑව විවෘත කරන ඒ මහා දෙවන්ත උත්සවයට අපිට ඒකට ගියාම අපිට දැක්ක දේ තමයි අපේ ඇඟට දැනුණා මහා ප්‍රතිනිර්මාණයක් කළා තියෙනවා එදා ඉතිහාසයේ අවුරුදු 1600කට පස්සේ මේ වගේ නිර්මාණයක් කරපු ප්‍රථම අවස්ථාව හැබැයි මේකත් අපේ රටේ තියෙන කුහක දේශපාලන ප්‍රතිපලයක් තමයි ඇති ලෙස විවේචනය කරන්න පක්ෂ දේශපාලනය මේක අතට අරන් තියෙනවා හැබැයි එතෙන්ට ගියාම මේ රටේ නිදහසේ ජීවත් වෙන්න මේ රටේ පුරවැසියන්ට අයිතිය ලැබලා දීපු මේ රටේ රණවිරුව සිහි කරන හදපු ස්මාරකය ඒ රණවිරියෝ ජීවිත දුන්නේ ඔබට අපිට මේ විදිහට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඒ දීපු අයිතියට ඔවුන්ට කරන උපහාරයක් මේ කළා තියෙන. හැබැයි මේකත් අද අපේ දේශපාලනය පටු විදියට මේක තේරු කටයුතු කරන්න සූදානම් කළා තියෙනවා. අපිට ලැජ්ජයි මේ රටේ පුරවැසිය හැටියට මේ වගේ කාර්යභාරයක්වත් අගය කරන්න බැරි තරම් මේ රටේ දේශපාලනය මේ මට්ටමට නම් වැඩිලා තියෙන. අපිට ඉතමත් මේ රටේ පුරවැසියන්ට නැවතත් හිතන්න වෙයි මේ රට ගමන් කරන්නේ මොන පාරද කියලා. මේ රට යන්නේ හරි පාරද වැරදි පාරද කියලා. ඒ නිසා ගරු මූලාස්නාරුඩ ගරු මන්ත්‍රීතුමනි අපිට එතෙන්ට ගියාම දැක්ක දෙයක් තමයි එදා ඉතිහාසයේ මේ රටේ රජ කරපු රජවරු එවගේ ස්තූප හදලා මේ වගේ මහා වෙහෙර විහාරවල් හදලා එදා අපිට තිබිච්ච උරුමය අපි රකින්න කටයුතු කරා මෑත යුගයේදී මෙවැනි නිර්මාණයක් කරන්න පුළුවන් එකම ශක්තිමත් නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා වට නැවතත් මේ රටේ පුරවැසියන්ට අවුරුදු 1716කට පස්සේ මේ මහ පොළවේ මේක කියන්න පුළුවන් කඳා හදලා දීලා තියෙනවා ඒ නිසා මේ වර්තමානයේ ජීවත් වෙන අපිට මේ ලබලා දෙන නිදහස මේ රටේ රණවිරු ඇති කළ දීපු එය මතක් කරන්න සිහි කරන්න හදපු ස්තූපයයි ඒ නිසා ඒකට වෛර කරන අයට අපි ගිහින් කියනවා ගිහිල්ලා මලක් පහනක් කියලා පූජා කළා වන්දනාමාන කළා සමාව අරන් එන්න කියලා එතෙන්ට ගිහිලා ඒ තරම් අති පූජනීය ස්ථානයක් මේවා මේ රටේ අපි හැමෝම අගය කරන්න ඕන අපිට පක්ෂ දේශපාලනේ තියෙන්න පුළුවන් විවිධ ආගම් තියෙන්න පුළුවන් නමුත් මේ රටේ මේ පුරවැසියන් වෙනුවෙන් කරපු මේ මහා වැඩ ව්‍යාපාරය එහෙම නැත්නම් මහා යෝධ සංවර්ධනය අපි ඒව දකින්න ඕන ඒ නිසා ගරු මූලාස්නාඩු ගරු මන්ත්‍රීතුමනි මේව අගය කරන්න තරම් අපේ රටේ මිනිස්සු බුද්ධිමත් හැබැයි කුහක දේශපාලනය තුළ ඒකට ඉඩක් නැති බව නම් අපිට පේන්න තියෙනවා ඒ වගේම මේ විදියට මහා සංවර්ධන ඉලක්ක කරගෙන යන අතරෙම අපි දැක්කා පහුගිය දවස් ගිය අවුරුද්දේ අයවැලේකන ඉදිරිපත් කරනකොට මාර්ග කිලෝමීටර් ලක්ෂයක් මේ රටේ හදන්න වැඩපිළිවෙලක් හැදුවා හදලා ඒක ක්‍රියාත්මක කරා දැන් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මේ වරද කිලෝමීටර් 1000 ගණක් හදලා දීලා තියෙනවා දැන් අපිට තවත් සැලසුම් විශාල ප්‍රමාණයක් හදලා දීලා තියෙනවා අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ තමයි ගම්වල මිනිස්සුන්ට කොන්ක්‍රීට් පාරවල් දැක්කේ ගම්වල මිනිස්සුන්ට කොන්ක්‍රීට් කැටල්ලපු පාරවල් දැක්කේ ගරු මන්ත්‍රීට විනාඩි 2ක් කාලයක් තියෙනවා ඒ සංවර්ධනයේ ගමට ගෙනාව ඒ වගේම අපි විශ්වාස කරනවා නැවතත් එදා කොන්ක්‍රීට් කැටගල්ලන්න පාරවල් සංස්කෘතිය මිනිසුන්ට දුන්නා වගේම ගමේ පාරත් කොන්ක්‍රීට් ගමේ පාරත් කාපට්ටන සංස්කෘතිය ආරම්භ කරේ මේ අපේ වර්තමාන රජෙන් එනිසා අපිට සතුටු වෙනවා අද ගම්වල ගියාම මිනිස්සු එදා අපෙන් ඉල්ලල බොරු ටිකක් දාලා වලවහලා දෙන්න කියපු මිනිස්සු අනේ මන්ත්‍රීතුමා අපිට ගමේ පාර කාපට් කරලා දෙන්න තරම් අභිමාණයෙන් මේ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් මට්ටමේ ශක්තිමත් වැඩපිළිවෙලක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා කරු මන්ත්‍රීතුමනි ඔබත් අපත් දන්නෝ අපේ ගම්වල පාරවල් ගොඩාක් දුෂ්කර වෙලා ඒවා යන්නේ නැ බැරුව තියෙනකොට මේවා ගොඩ නැගුවා. හැබැයි මේක අපි දැක්ක පටු දේශපාලනේ මේව විවිධ විදියට විවේචනය කරා. හම් එදා සදන් හයිවේ එක එහෙම නැත්නම් දකුණේ තියෙන හයිවේ එක පට විවෘත කරනකොට සමහර නායකයෝ කිව්වේ කොළඹට ඇඹුල්තියල් ගේන්නේ මේ පාරවල් හදන්න කියලා. පෝට් සිටිය හදනකොට කරටේ කළුගල් ඉවර වෙයි කියලා කිව්වා. වැරදිලාව සඳහිරු සෑය හදන පැත්තට ගියා නම් කියයි මේ රටේ ගැඩොල් ටිකක් ඉවර වෙයි. ඒක හදලා ඉවර වෙනකොට ඒ තරම් පටු විදියට දකපු දේශපාලනයක් මේ රටේ තිබිලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ පටු දේශපාලනේ දකින්න ඇත්ත එක්ක මේක කරන්න බෑ. පහුගිය දවස්වල ගුරුවරු පාරට බැස්සම ඒ වේදිකාව ඉස්සරහට ඇවිල්ලා අඬ අඬ මහ බොරු මත මේ රටේ පතුරවන්න කටයුතු කරා. මේ සියල්ල
ගුරුවරු වෙනුවෙන් ඒ කටයුතු අපි කරන්න පුළුවන්කම මේ තියෙන අර්බුදේ හැමුවෙත් විසඳලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අපිට කරන්න තියෙන යුතුකම් සියල්ලම අපි ඉදිරි කාල පරිච්ඡේදයේදී ඉෂ්ට කරන්න සූදානම්ින් ඉන්නේ. අර කතාවක් තියෙනවා රැල්ලට බය නම් වැල්ලට යන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මේ ආණ්ඩුව ගත්තේ කාටවත් බය කටයුතු කරන්න නෙවෙයි. අපි මේ රටේ පොදු මහ ජනතාවගේ යුතුකම් ඉෂ්ට කරන්න නිර්භීතව තීන්දුව අරගෙන කටයුතු කරන්න සූදානම් කියන එක මේ උත්තරීතර සභාව හමුවේ තබමින් මානි හඬනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කරුමන්තුමා.